දින 11ක් පුරා පැවති ගැටුම්කාරී තත්වය නිබාවට පත් කරමින් ඊශ්‍රායලයේ සහ හමාස් සංවිධානය සටන් විරාමයකට එළඹ තිබෙනවා. විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමරිකානු ජනපති ජෝ බයිඩන් පැවසුවේ සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය එකඟ වූ බවයි. කෙසේ වෙතත් මතුවෙන ඕනෑම අවදානම් තත්වයකදී ආරක්ෂාව වෙනුවෙන් පහර දීමට ඇති ඊශ්‍රායල අයිතිය තමන් විසින් පිළිගන්නා බවයි අමරිකානු ජනපතිවරයා පැවසුවේ. පූර්ණ වශයෙන් අයන් ඩෝම් පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා ඊශ්‍රායලයට සහාය ලබා දෙන බවද මෙම සටන් විරාම නිවේදනයෙන් ඇමරිකාව පවසනවා. මෙම සටන් විරාමය ප්‍රකාශයට පත්වීම සමග හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය යන පාර්ශව දෙකම වෙතෙක් පැවති ගැටුම්වල ජයග්‍රහණය ප්‍රකාශයට පත් කර තිබෙනවා. දින 11ක ගැටුම් හේතුවෙන් ගාසා තීරයට බරපතල මට්ටමේ හානි සිදු වූ අතර ගැටුම්වලින් පුද්ගලයන් 242 රොකට් වෙඩි ප්‍රහාර 4000ක් ඊශ්‍රායලයට එල්ල වුණා. මේ අතරින් 90%ක්ම වැළැක්වීමට අයන් ඩෝම් පද්ධතිය සමත් වූ බවයි ඊශ්‍රායලය පවසන්නේ. කෙසේ වෙතත් හමාස් ප්‍රහාරවලින් ඊශ්‍රායල වැසියන් 800 දෙනෙකුද තුවාල ලබා තිබුණා. සටන් විරාමය පිළිබඳ අදහස් දක්වන ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය බෙනි ග්‍රාන්ට්ස් පැවසුවේ අමෙරිකාවේ ඉල්ලීම අනුව කොන්දේසි විරහිතව සටන් විරාමයට එළඹී බවයි. කෙසේ වෙතත් භූමියේ පවතින යථාර්ථය අනුව සටන් විරාමයේ ආයුෂ තීරණය වන බවයි අමාත්‍යවරයා පවසන්නේ. වේදක්වා එල්ල කළ තම ප්‍රහාර වලින් හමාස් සංවිධානයේ ඉලක්ක රැසක්ම වනසා ඇති බවද ඊශ්‍රායලය පැවසුවා. මේ අතර හමාස් සංවිධානයේ ප්‍රධානියකු ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත කියා සිටියේ සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වීම පලස්තීන ජනතාව සහ හමාස් සංවිධානය ලැබූ ජයග්‍රහණයක් බවයි. මෙය ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු ලැබූ දැවැන්ත මට්ටමේ පරාජයක් බවද හමාස් සංවිධානය නිවේදනය කර තිබෙනවා. හමාස් සංවිධානයේ ජාත්‍යන්තර සබඳතා නියෝජිත බොහීම් නයිම් කියා සිටියේ මෙම ගැටුම් රහිත කාලයේ ආයුෂ පිළිබඳ ප්‍රමාණවත් විශ්වාසයක් නොමැති බවයි. තමන් ඉලක්ක කර ගනිමින් පහර දෙන ඕනෑම මොහොතක සටන් විරාමය බිඳී යනු ඇති බවද හමාස් ප්‍රධානියා පැවසුවා. මේ අතර BBC වෙත අදහස් දක්වමින් හමාස් සංවිධානයේ ප්‍රධානියකු කියා සිටියේ ෂෙයික් ජාරා කලාපයෙන් සහ අල් අක්සා පල්ලියෙන් හමුදා ඉවත් කර ගැනීමට ඊශ්‍රායලය එකඟ වූ බවයි. කෙසේ වෙතත් ක්ෂණික ප්‍රතිචාරයක් දක්වමින් මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවයි ඊශ්‍රායලය පැවසුවේ. සටන් විරාමය පිළිබඳ විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින් BBC පැවසුවේ මෙම ගැටුම්වලින් හමාස් සංවිධානය හෝ ඊශ්‍රායලය ජය නොලැබූ බවයි. කෙසේ වෙතත් පලස්තීන ජනතාව මෙම ගැටුමෙන් පරාජයට පත් වූ බවයි එම වාර්තාව පවසන්නේ. දින 11ක ගැටුම්කාරී තත්වය මත ගාසා තීරයට දැඩි බලපෑම් එල්ල වී තිබුණා. රෝහල් පද්ධති රජයේ ගොඩනැගිලි මහා මාර්ග ආදී යටිතල පහසුකම් රැසක්ම එම කලාපයට අහිමි වී තිබෙනවා. පලස්තීන වැසියන් 60,000කට ආසන්න සංඛ්‍යාවක් ගැටුම් වලින් අවතැන් වී ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ. මෙම ගැටුම්කාරී තත්වය සමග ලෝකය පිල් බෙදීමකට ලක් වූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ත්‍රස්තවාදයට එරෙහි කණ්ඩායමක් මෙන්ම පලස්තීනයට සහය දක්වන කණ්ඩායමක් ලෙසයි මෙම බෙදීම සිදුව තිබුණේ. මෙය හමාස් සංවිධානයට සහය පළකිරීමක් නොවන බවයි මෙම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් සටන් විරාමයකට එළඹීම සම්බන්ධයෙන් අමෙරිකාව සහ ඊජිප්තුව ඊශ්‍රායලයට පැසසුම් පළ කර තිබෙනවා. සටන් විරාමය පවතින කාල සීමාව තුළදී ගාසා තීරයට හදිසි සැපයුම් ලබා දෙන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේද
ප්‍රකාශ කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.